අපි දැන් මරදාණන් එනවද මෙහෙට? අකුළුදුවට. ඔව්. අතුලුකෝට්ටේ කැල්ල මතකද? අතුලුකෝට්ටේ. නෑ. මතක නෑ. නෑ අතුලුකෝට්ටේ කියන්නේ මම කියන්නේ ඉපදුන ගමන් ගිය තැන. මට මතකම නෑ ඒක. මම ෆොටෝ වලින් තමයි දැකලා තින්නේ ඒක. කියන්නේ මරදාණන් ඉන්නේ 95 විතර. කියන්නේ වටේම යනවා ඒ කියන්නේ කොල්ලුත් එක්ක ආශ්‍රය කරනවා පොඩි කාලෙම අයහත කාලෙම කුඹුරට බයිනවා කුඹුරු රැටික් කරනවා පෙරහැරවල නටනවා ඒ කියන්නේ හැමදේම දාම පාසල් වල තින හැමදේම කරනවා එහෙම එහෙම ගිහලා තමයි ඔය ලව් එක ඔක්කොමත් එක්ක ඉවරලා ඔය කාලෙදිම තමයි දැන් මම අර කිව්වනේ අර මගේ අර ආතප්පතක් නැති කාලයක් තිබ්බ කියලා මොකද කරන්නේ මම ඩාන්සින් ඩ්‍රාමා ස්කෝල කාලේ ආසාව තිබ්බට කියන්නේ එහෙම ලොකු ටාගට් එකක් තිබ්බේ නැහැ දන්න කාට කම්පියුටර් කෝස් එක කරා අර ඉදිරිය හොටල් කෝස් එක කරා වැඩක් වුණේ නැහැ කියන්නේ ඒත් මම දැන් මට අපේ අංකල් කෙනෙක් ඉන්නවා ජෝන් අංකල් කියන්නේ අංකල් මට කණ්ඩලම සෙට් කරලා දැන් මේ ඈ මට මං යන්නේ ඉන්ටර්නැෂනල් කුකරි කියන්නේ යන්නේ චෙෆ් තමයි මගේ ඒක තමයි දැන් යන්න තියෙන එකම ටාගට් එක යන්න ඔන්න මෙන්න තියෙද්දි එතකොට මම මේ මිල්ලසෝයා බලලා තිබ්බා මම ෆිල්ම් බලනවානේ මම ටීවී එකේ ෆිල්ම් තව දෙකක් තිබ්බා DVD සෙන්ටර් එකක් තිබ්බා මගේ. මගේ යාළුවෙක් කියන මරදානද මෙහෙද? නෑ නෑ මේ. මම ඔය කියන්නේ ඕල් කරන කාලේ. එතකොට අවුරුදු 15 16. එතකොට ඉතින් මේනේ මොකලුද? වීඩියෝ මේ කියන්නේ DVD මේ DVD නෙමෙයි එතකොට. කැසට් පීස් නේ. ඒ මේකකුත් තිබ්බා. එතකොට ෆිල්ම් පිස්සු තිබ්බා. ෆිල්ම් නේද රෑට ෆිල්ම් එකක් බලනවා ඒ ඔක්කොමත් එක්ක තියෙද තමයි ඕක තිබ්බේ. මිල්ලසුවා බැලුවා. මිල්ලසුවා බලලා තමයි මහේන්ද්‍රයාට පිස්සු වැදෙන්නේ. කියන අම්මරු දැකු මහේන්ද්‍රයි කියන්නේ ඒ මැට් එකක්. කියන්නේ ඉච්චර දැනිච්ච ෆිල්ම් එකක්. මිල්ලසෝයා මං හිතනට මේ වෙනකොට මං 25 පාරක් 30 පාරක් තව වැඩි වෙන්න පුළුවන්. තව බලන්න පුළුවන්. කියන්නේ ඒක ඉච්චරටම මගේ අර මාවණියන් චේන්ජින් පොයින්ට් එකට ආව ෆිල්ම් එක විදියට තමයි මිල්ලසෝයා තියෙන්නේ. ඒ ඇස්සේ තමයි ඔය මේ TV එක බල ඉන්නකොට එකපාරටම මේ මට පේනවා මේ රැවුල් හොයාගත්ත ඔව්ලගේ කොණ්ඩේ වාගත්ත ඇට මාල දාගත්ත දෙන්නේ එක්කෙනෙක් තමයි දැන් එනකොට චින්තන් ධර්මදාස. ඔව්. අනිත් එක නම් පබළු. ඔව්. ඒගොල්ලෝ කරනවා අයිරිෂ් කියලා ඩ්‍රාම එකක්. ඔව්. ඒක ඩාන්සින් ඩ්‍රාමා. දෙකම තිබ්බ මික්ස් එකක්. හරිද? ඒකේ කියනවා අපි මේකට ගත්තේ කට්ටිය මහේන්ද්‍රයගේ වර්ක්ෂොප් එකේ. මට ඒක ඩාන්සින් අමාරුවක් තියෙනවානේ. ඔව්. දෙකම ඩාන්සින් එන් ඩ්‍රාමා දෙකම අමාරු. මහේන්ද්‍රයේ වර්ක්ෂොප් එකෙන් ගත්තේ ඒක දින්නේ මාර්ගම්. ඔව්. අම්මට මට නේද නිකන් අර නිකන් අමුතු එකක් මට එක කිසිම ටාගට් එකක් තිබෙන්නේ මම දවස් දෙකකින් මං යනවත් එකද ඒ අනේක තමයි ඔතන කියන්නේ ඒ අනේක තමයි මං ඉතින් එකම ටර්න් කියන්නේ මගේ ටර්නින් පොයින්ට් කියන්නේ අගපාන ආසාව තිබ්බට ඉන්දි ෆිල්ම් බලලා තමිල් ෆිල්ම් බලලා තමිල් ෆිල්ම් ඉන්දි ෆිල්ම් අපේ ගෙදර අනිවාර්යෙන් බල තමිල් ෆිල්ම් අනිවාර්යෙන් බල අපේ අම්මලා තාත්තලා ඔක්කොම තමිල් අපේ තාත්තා තමිල් හොඳට පුළුවා කියන්නේ ඒගොල්ලෝ තමිල් හොඳට පුළුවා අපේ අම්මට බෑ ඒක අම්මගේ මික්ස් වුණාට එහෙම නෑ ඒගොල්ලෝ. අනික තනි බෞද්ධ පන්සලේමයි හැමදේම කරගෙන හොඳ මිනිස්සුනේ. එහෙම තියේදී තමයි ඔය මගේ මහේන්ද්‍රයගේ මිල්ලසුවා නිසා තමයි ඕකට යන්න ආසාව වෙන්නේ. ඔව්. කියන්නේ එතනට ගියාම පස්සේ තමයි මං හිතන්නේ මගේ ටර්නින් පොයින්ට් එක. ඔව්. චින්තගෙන මතක් කරපුද? චින්ත හරි ලස්සන එකක් කියලා දෙනවා දස්සගේ මේ දස්සගේ නේම් කී අවස්ථා කීපයකම චින්ත ලියලා දෙනවා. මම මෙහෙදත් මේ අපේ මේ රෙකෝඩින් එකට කලින් මම චින්තකෙන් ඇහුවා මේ චින්ත හැම ලියපුවා තියෙනවද මේ එවන්න කියලා මේ දස්සගේ බර්ත්ඩේ එකට චින්ත මේ ඇත්ත කතාවක් ලියලා තියෙනවා මේ මෙන්න මේකයි මේ චින්තකේ කතාව හරිද දස්ස කියවල ඇති මේක දස්සට කවදාවත් රඟපෑම රස්සාවක් උනේ නැහැ හරිද අතේ සතේ නැති වුණත් උන් නිකන් රඟපෑම ආසාවට
නිකම් වැඩ කරනවා කියන එක හුරං කරන යමක් කියලා බහුතරයක් හිතුවත් මම තාම විශ්වාස කරනවා ටැලන්ට් එකක් තියෙන එකට සල්ලි දිහා බලලා තීන්දුවක් ගන්න බෑ කියලා. මචින් තලියන්. වැඩක් ඇති එකෙක් ඒක ඒක ආස හිතන වැඩක් නම් ඒක නොකර ඉන්න සල්ලි කාරණයක් වෙන්නේ නැහැ. හරිද? දස්ස රඟපාන්නේ නැති සමහර වැඩවලදී සෙට් එකේ කෑම තියගේ ඉන්න බාරගත්තා. ඌට කවදාවත් ඌව ලොකු උනේ නැහැ. මං හිතන්නේ මහේන්ද්‍ර අයගෙන් බිහුණු හොඳම නළුවා දස්ස. තව දිලා තිනවා චින්ත දිගට. ඔය චින්ත දන්නවනේ ගොඩක්. يعني අපි එකෙන් එකෙන් ආවෙන් පස්සේ අපි චින්ත හම්බ වෙනු. චින්තත් එක වැඩ කරනවා. මම බලන්නේ ෂෝට් ෆිල්ම් එක මම ඇඩ් කරන්නේ චින්ත කැමරා يعني මහේන්ද්‍රගේ වර්ක්ෂොප් එකට ආවෙන් පස්සේ ඇඩ් කරන්නේ මේ චින්තගේ චින්තගේ ෂෝට් ෆිල්ම් එක. බර්ට්‍රම් නිහාල්ගේ රටන්දරක් තියෙනවා. ඒ අපි පුංචි හිටියානේ පුංචි නිලියක් වෙන ට්‍රයි මේ පුංචි තවට ලස්සනයි පුංචි තවට බාල්ලාස් අපිට වගේ ලස්සන නිලියක් එයාගේ මාර්ගෙන් මට හම් වෙනවා පොඩි පොඩි වැඩවලට යන්න ෆොටෝ ෂූට් එකකට ගියා වේට්‍රම් නිලියගේ නටන මතක නැහැ එටලි ඒක මම මම හිටියේ රුවන්ති ඒකේ මේන් රෝල් එකේ රුවන්ති මංගලයි තව කවුරු හරි මතක නැහැ රුවන්ති මංගලගේ පොඩි කාලේ තමයි ඔය ෆොටෝ එකක් තිබ්බා නතර කරා රුවන්ති මංගල තමයි ඒකෙල්ල කොල්ල තාම සීන්දුන අතරයි අන්න පලින නගපය මං හිතන්නේ ඒ වෙල නිසා වෙන්න පුළුවන් සමහරට මට රඟපාන්න ආසාවක් එන්නේ අර පුංචිගේ පුංචි අනිත් එක්ක ගෙදර නටනවා ඉන්දි සින්දුවට නටනවා අර පොඩි සීන් එකනේ එතකොට ඉතින් ඒ ආසාව එන්නේ නැත්තේ මං හිතන්නේ ඒ ආසාවම තමයි ඕම ඕම ඇවිල්ලා ඕම ඇවිල්ලා ඕම ඇවිල්ලා උතන සෙට් වෙන්නේ හින්ච අපිට චින්තලම් චින්තත් එක්ක තමයි පලින පලවෙනි පාට වැඩ කරන්නේ කැමරාවක් ඉස්සරහට ග්ලාස් කියලා ෂෝට් ෆිල්ම් එකක් ඒක මේ ඒක නම් හරි නෑ හරි මම කිව්වේ ඒක ඉතින් වැඩ කරේ නෑ ඒක කතාව හරි නැද්ද චින්තා හරි නැද්ද චින්තන්නේ මේ ෂෝට් ෆිල්ම් එක ඒක පොඩ අවුල් ඒක يعني පළවෙනි වැඩක් විදියට ඒ එතනට මම කියන්නේ ඒ කියන්නේ ඔය ඔය එකත් එක්ක යනකොට තමයි මහේන්ද්‍ර අයිය මහේන්ද්‍ර අයියගේ පළවෙනි මහේන්ද්‍ර ගාවට නක දන්නේ නෑනේ පළවෙනි දවසේම පළවෙනි දවසේම මට දස්සලාද පළවෙනි බැජ් එක නෑනේ ෆස් බැජ් එකේ يعني අපි මහේන්ද්‍රගේ ස්ටුඩියෝ ආර්ටිසන් කියලා එකක් තිබ්බා. ඒක තමයි අත් කරලා තිබ්බේ. ඒක තමයි අවුරුදු ගානක් තිබ්බ පොඩි ලොකු වැඩක්. ඊට කලින් වර්ක්ෂොප් මහේන්ද්‍රය කරා. ඊට ඒ කාලේ ඒක එතකොට රොෂාන් රයිලාට වෙනම වර්ක්ෂොප් කරා විබෝවිය පල්ලි එහෙම තැන් තැන්. මේක තමයි ටික ලොකු වැඩ දාගත්තේ. මොකද මේක ඇතුළේ ස්ටේජ් එකක් තියෙනවා, ෆිල්ම් මෝල් එකක් තිබ්බා, එක්සස් ක්‍රම වෙනම තැනක් තිබ්බා, පොඩි සෙන්ටර් එකක්. ෆුල් ටයිම් සෙන්ටර් එකක් තාම නෑ ලංකාවේ. ෆුල් ටයිම් ඇක්ටිං අපිට හම්බුණා ඒක. එතන අම්මා කියන්නේ දස්සගේ කට ඇරුනේ එතෙන්ට ගියාට පස්සේ සහ මේ මේ අහිංසක එකම හරියට ඔක්කොම පුරුදුනේ මහේන්ද්‍රගේ වර්ක්ෂොප් එකෙන් කියලා. ඔව් හරියට. නෑ නැත්තම් මම සමහරට මොකක්ද ජොබ් එකක් කරගෙන ඉඳි. يعني ඒ තහිංසක වල ඉන්න එකක් නැති වෙයි. මෙතන මේ මෙතනට ගියාන් පස්සේනේ පොඩ්ඩක් තීරණ ගත්තේ. يعني අම්මට ලයිෆ් එක කියන්නේ මේක හරි ඇක්ටිං කියන්නේ මේ නිකන් මේ ආසාවට කරන්න පුළුවන් එකක් නෙමෙයි. يعني එහෙම එකකට තීරණ ගත්තේ එතනට ගියාන් පස්සේ. මේ ගිය අදිස්සිය තිබ්බේ නෑ එතන. නළුවෙක් වෙන්න ගියායින් පස්සේ තිබ්බ අදිස්සිය. ඔව්. ඒක කොහොමත් තිබ්බෙත් නෑ. අපිව කවුරු වැඩවලට ගත්තෙත් නෑ. ඒ කියන්නේ ඒකත් එක්ක තමයි ඔතන සෙට් වෙන්නේ. ඔය 2007 8 නෑ 2004. 2004 ආ. ඒක අවුරුදු 19. ඔව්. ඔතනට යන ඔතනට ගියායින් පස්සේ මහේන්ද්‍රය හම්බ වෙනවා. ඔතන සෙන්ටර් එකක්නේ. ඒ මම මට හම්බුන්නේ නෑ. ඒ කියන්නේ තාමත් එච්චර ආර්ට් සෙන්ටර් එකක් ඇක්ටිං ගැන කියන්නේ අනිත් එක මහේන්ද්‍රයක තිබ්බ පළවෙනි දවසේ. ලොකු වදින්න ගත්තා වදින්න නැපා ලොකුයි මහේන්ද්‍රගේ පයලින් පාර කඩපු ටික තමයි මාව මේ කොටු කරන්න බෑ අපි මේ ගණන් ක්ලාස්වත් විද්‍යා ක්ලාස්වත් නෙමෙයි ඉන්නේ අපි එන්නේ අවුරුදු 19 විතර වැඩි වුණාන් පස්සේ මේ ඇක්ටිං ක්ලාස් එකට ඒක කවදාවත් මෙම නිකන් කැලි කැලි කරලා තියන්න බෑ මේ මේව කරන්නේ මේක මෙච්චරයි මේක මෙහෙමයි 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 කියලා එන්න බෑනේ ෆුල් ඕපන් කරන්න බලට කැමෙන් දෙයක් කරපන්. ඒ මහේන්ද්‍රගේ නම ඒ මහේන්ද්‍රගේ තිබ්බේ නෑ තියරි. ඔව්. ප්‍රංග ප්‍රැක්ටිකල් තිබ්බේ. ඒ මහේන්ද්‍රය ගත්ත දේවල් මහේන්ද්‍රගාට දෙක අපිට ඇරෙන්නවත් බෑ. අපි තාම හිතා ගන්නත් බෑ එයාගේ ඇක්ටිං ඒ කියන්නේ කැපැසිටි කොහොමද කියන එක. ඒක ටිකක් දිග කතාවක් වින්දා මම කියන්නේ ඒ චැප්ටර් එක ටිකක් අපි තව ටිකක් ඉස්සරහට අරන් යන්න දැස්සා. මේ 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 අපේ දවසක් එනවා. නිල්ලෙසවා එනවම ඊළඟ තමයි. තාම ඉන්නේ අය. දවස් වැඩි දැන් දවස් වැඩි වෙලා තියෙනවා තාම ආවෙ නැහැ දවසක් ඒ මොකද්ද දස මේ මේ කියන්නේ මේ අර බුඩිට තිබ්බ ලව් එක මහේන්ද්‍රයට තිබ්බ ඒ ලව් එකම තමයි මේක මතකයක් විදියට ඒ කියන්නේ නැහැ ඒ කියන්නේ අපේ දවසක් වෙනවාම කියන එක අපේ නිකන් අර තිබ්බේ ඇත්තටම කියන්නේ කවද දවසක් අපිට එයි
අවුරුදු ගාණක් ඉන්නකොට ඉතන මොකුත් නැතුව ඉන්නකොට ෆිල්ම් එකක් කරලා අවුරුදු ගාණක් ඉන්නකොට 2009 ෆිල්ම් එකක් කරලා ෆිල්ම් එක ඉන්නතු තියෙද්දි අපි දවසක් එනවා මේ කියන එක කොහොමත් අපි තිබ්බා يعني මොකක් කරේ අවුලක් මයින්ඩ් එකට අවුලක් ගියාම තෝක දාන බලන මිල්ලසවා බලන බලන බැලුවෙන් පස්සෙන් පොඩ විතාදා ගන්න ඒම මොටිවේෂන් සින්දුවක් මට ඕ අපි බලමු එන මට මහමු දෙකම කරන්න පුළුවන්